ත්‍රිවිධ හමුදාපතිවරු තුන් දෙනා හිටපු මගේ කිසිම අනුදැනුමක් නැතුව ආරක්ෂක ඇමති විදිහට උසාවියට ගෙනිච්ච වෙලාවේ මම කරපු කතාවකින් තමයි දිරුරුක්ෂි ඩයස් අධ්‍යක්ෂණරා ධූරේ දාලා ඉල්ලා ඇස්සලා යන්න ගිය රනිල් වික්‍රමසිංහ මහත්තයාම මට කිව්වා ඒ දවස්වල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 70 දෙනෙකුට දූෂණහ වංචා ලේකම් කාර්යාලයෙන් ලිපිගොනු හදලා තියෙනවා කිව්වා නඩු දාන්න මං කිව්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇරෙයිද එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙකුටවත් නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇර විතරයි ඒ නිසා තමයි මම කිව්වේ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මේ කරන්නේ වැරදි වැඩක් කියලා එයා තනතුර දාලා යන්න ගිය අල්ලස් දූෂණ කොමිසමේ අධ්‍යක්ෂණරා ධූර දාලා දැන් මේ මාස 3-4 කලින් අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා මට ලියුමක් එවනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාර ධූරයක් සඳහා දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය පත් කරන්නයි කියලා දැන් මේ දවස්වල යන හඬපටේ තියෙන කියන ඒවා තමුන්නන්සලා අහන්නේ නැති එයා කියන්නේ මොනවද කියලා ඒ කියන දේවල් වලින් පැහැදිලි එයා ඒ තනතුරට සුසු කෙනෙක් නොවන බව ඒ වගේම තමයි ඒ දාපු නඩු තනිකරම දේශපාලන පරිගැණීම් නඩු අරලියක මන්දිරයේ අල්ලස්සා දූෂණ ලේකම් කාර්යාලයේ දූෂණ විරෝධී ලේකම් කාර්යාලයේ දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය උදේ දවල් හවස 4 වෙනකම් අල්ලස් දූෂණ කොමිසමේ හවස 6න් පස්සේ අරලියක මන්දිරයේ දූෂණ විරෝධී ලේකම් කාර්යාලය එහෙම තමයි වැඩ කෙරුවේ ඒවා දැනගෙන තමයි මම කිව්වේ මෙයා මේකට සුදුසු නැහැ කියලා ඒකම දාලා යන්න ගියේ එතකොට පේනවා මේ වැදගත් තනතුරු වල ඉන්න අය මොනතරම් වැරදි විදිහට කටයුතු කරලා තියෙනවද හැබැයි ප්‍රශ්නේ එක නෙවෙයි මම මේ කියන්න හදන්නේ මේ යන හඬපටේ තිබෙනවා වික්‍රමසිංහ නෝන කියනවා මේ ජරා දේශපාලනය නිසා තමයි මට මේ තීන්දුව తీරන අරන් මේ නඩු පවරන්න සිද්ධ වුනේ මම නම් කැමති නෑ නඩු පවරන්න නීතිය නමන්නත් පුළුවන් ඒ වගේ කතා ගොඩක් කියනවා දැන් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මැතිණිය නීතිපති දෙපාර්තමේන්තුවේ ඉන්නවා අතිරේක සොලිසිටර් ජෙනරාල් අතිරේක සොලිසිටර් ජෙනරාල් වික්‍රමසිංහ මැතිණියගෙන් මම කියනවා ඔය හඬපටේ කියන මේ ජරා දේශපාලඥයෝ තමයි මට මේ බල කරන්නේ උපදෙස් දෙන්නේ කියලා කියන කතාවේදී කරුණා කළා වික්‍රමසිංහ මැතිණිය රටට කියන්න වැරදි විදියට නඩු දාන්න මිනිස්සු හිරේ දාන්න වැරදි නඩු දාන්න ඒ ජරා විදියට ඔබතුමයට උපදෙස් දුන්න දේශපාලඥයන් කවුද කියලා පුළුවන් නම් කියන්න කියලා මම වික්‍රමසිංහ මැතිණියට කියනවා ඒක ඉතාමත් රටට වැදගත් ඉතාමත් රටට වැදගත් රටක තිබිය යුතු දේශපාලන සදාචාරය විනය හික්මීම නීති ආධිපත්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ජනතාවගේ නිදහස මේ සියල්ල ගත්තාම රට එක මගක යන්නට ඕනේ රනිල් වික්‍රමසිංහ මහත්මයලා පහුගිය අවුරුදු 4 මහ බැංකු කොල්ලේ ඉඳලා මේ දිල්රුක්ෂි වික්‍රමසිංහ මැතිණියගේ කතාවත් එක්ක එන පසුබිම ගත්තාම මොනතරම් දේශපාලන බලය පාවිච්චි කරලා වැරදි දේවල් මේ රටේ කරලා තිබෙනවද කියන එක බොහොම පැහැදිලිව පෙනී යනවා ඒ නිසා අපි තමුන්නාන්සලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට පිවිතුරු දේශපාලන පක්ෂයක් විදියට මිනිස්සුන්ට ආදරය කරන දේශපාලන පක්ෂයක් විදියට බණ්ඩාරනායක මැතිතුමාගේ ලේන් පෝෂණය වෙච්ච බණ්ඩාරනායක මැතිණියගේ කඳුලෙන් පෝෂණය වෙච්ච දේශපාලන පක්ෂයක් විදියට තමුන්නාන්සලා අපි පැහැදිලි පවිත්‍ර දේශපාලන ව්‍යාපාරයක යන්න ඕන රටට ආදරය කරන දූෂණේ වංචාව හොරකම නාස්තිය නීති විරෝධී දේ ඒ තිබෙන්නේ කොතනද ජනතාව හඳුනාගත යුතු දේශපාලන ව්‍යාපාරයකට අවශ්‍ය වෙන්නේ මම ඒකයි කිව්වේ මිනිසුන්ගේ ඔළුගොඩ වලට වැඩිය සංඛ්‍යාත්මක වටිනාකම් වලට වැඩිය ගුණාත්මක දේශපාලන ව්‍යාපාරයක් තමයි රටක් ගොඩ ගන්න අවශ්‍ය වෙන්නේ හොරු තක්කඩි දූෂිතයෝ විවිධාකාරයේ නීති විරෝධී කටයුතු කරන අය රටේ රාජ්‍ය පාලනයට කිසිසේත්ම සුදුසු වෙන්නේ නැහැ ඒ නිසාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉතාම පිරිසිදුව කියන්න පුළුවන් රට වෙනුවෙන් අපි අලුත් ගමනක් යන්නේ කියලා තමුන්නාන්සලාට මාතලේට ඇවිල්ලා මම පැහැදිලිවම කියනවා ඒ අලුත් ගමන යන්න ඉදිරියේ ජනාධිපති වරණයේදී අපේ ප්‍රතිපත්ති වලට ගැළපෙන අපේ දර්ශනයට ගැළපෙන අපේ වැඩපිළිවෙලට ගැළපෙන අපේක්ෂකයෙක් තමයි අපි ජයග්‍රහණය කරන්න ස්ථිර වශයෙන්ම අපි ආණ්ඩුවක් හදනවා හදනවා හදනවාමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය